මේ රටේ තියෙන දේවල් දේපොල අපේ ගෙවල් දොරවල් පාවා විකුණලා දානවා මේගොල්ලෝ මේ යන විදිහට. කිසිම කෙනෙක් දන්නේ නැහැ අර ලියුම් කවරේ වහලා ඇවිල්ලා ඉවරලා මේ අහවල් සමාගමට දෙන්න කියලා. චීනෙන්ද කොහෙන්ද මන් දන්නේ එනවයි කියන්නේ මේ මේ ෂෙඩ් 100ක්ද 1000ක්ද අන්තිමට මොනාද උනේ? ලංකාවේ තිබ්බ ෂෙඩ් ටිකේ බෝඩ් ටික මාරු කරා විතරනේ උනේ. කොලේ වහලා ගහපු එකයි උනේ. අන්තිමට මොකද වෙන්නේ? රටේ තියෙන ඩොලර් ටික යනවා පිට රටට. ඒ නවසන්දානේ හොඳ ව්‍යාපාරිකව ව්‍යවසායකව රටට ආදරය කරන මිනිස්සු ටිකක් ඉන්නවා මේකේ හැදෙනවා. හොඳ දේශපාලකයෝ තියෙනවා. ලංකාවේ මෙතුවක් කල බිහි වෙච්ච ශක්තිමත්ම සන්ධානය දේශපාලන සන්ධානය බිහි වෙනවා. ඒ හැදෙන සන්ධානය නවෝදිනකින් එළිදක්වනවා. නාමල් රාජපක්ෂත් ඔය අතර ඉන්නව නේද? නෑ නෑ නෑ. මේ රටේ ප්‍රතික්ෂේප වෙච්ච මිනිස්සු ජරාව ගාගත්ත මිනිස්සු මේකේ නෑ. මේකේ ඉන්නේ ක්ලීන් චරිත. සුපිරිසිදු චරිත විතරයි මේකේ ඉන්නේ. පැහැදිලිව ජනතාවට විශ්වාසයක් ඇතුව කියන්න පුළුවන් හොරු මේකේ නෑ. දූෂිතයෝ මේකේ නෑ. අතේ ලේ ගාගත්තේ උන් මේකේ නෑ. රාජ්‍ය මුදල් හොරා කාපේ උන් නැහැ. මේ මිනිස්සු මේක ඇතුළේ තියාගෙන අපිට දූෂණ විරෝධී කියලා වැඩපිළිවෙලක යන්න බෑනේ. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.